රට වෙනුවෙන් රටේ ජීවත් වෙන අහිංසක ජනතාව වෙනුවෙන් හඬනගපු උදාර වෛද්‍යවරයාට අවසානයේ අත් වූ ඛේදනීය ඉරණම පසුගිය දිනක මාධ්‍ය සාකච්ඡාවකදී කරාපිටිය රෝහලේ සිදු වූ ඛේදනීය සිදුවීමක් ප්‍රසිද්ධ මාධ්‍ය තුල හෙළිකරන මෙම වෛද්‍යවරයා එම අවස්ථාවේදී පැවසූ කතාවයි මේ දිගහැරෙන්නේ අද පාන්දර පුද්ගලයේ ක්‍රෝධ පුටුවක පැය භාගයක් හති හලලා මැරෙනවා කවුරුත් ලං වෙන්නවත් නැහැ ඉතින් මේ එකක් විතරයි මේ විදිහට ලංකාවේ හැම තැනම මිනිස්සු මැරෙනවා අනේ ඉතින් ජනාධිපතිතුමා මේ ගැන දන්නේ නැහැ ඔත්තු සේවාව හරියට දීලා නැහැ ඔය වටේ ඉන්න කේ වට්ටියෝ ටික ඉතින් මම ජනාධිපතිතුමාට කියන්නේ පුළුවන් නම් හොඳ ඔත්තු සේවාවක් දාගෙන හොයලා බලන්න මේ රටේ ඇත්ත තත්ත්වේ මට මේ වෘත්තිය දැන් වැඩක් නැහැ මට මේක බලන් ඉන්න බෑ මේවා මේ රටේ රජතුමාට පේන්නේ නැන්ද රජතුමා වටේ ඉන්න කපටි ටික මේ ඔත්තු හරියට දෙන්නේ නැහැ වගේ ඒ නිසා මේ කේවට්ටියෝ ටික අයින් කරලා මහෞෂධ ටිකක් දාගන්න විද්වතුන්ගේ උපදෙස් ගන්න මේ කපටින්ගේ උපදෙස් අරගෙන රට පාලනය කරන්න එපා මොකද රජතුමනි අන්තිමට වගකීම බාර ගන්න වෙන්නේ ඔබතුමාට විතරයි ඔය වලල්ලේ ඉන්න කේවට්ටියෝ ටික අයින් කරන්න ඔබතුමාගේ නම ගැත වෙන්නේ මට කතා කරන්න ඕනේ ඔබතුමාට මොකද මං ඔබතුමාට ඡන්දෙ දුන්න කෙනෙක් ඒ නිසා මට අයිතියක් තියෙනවා ඔබතුමාට කතා කරන්න අපි හොයාගත්ත බෙහෙත 10000කට අපි නොමිලේ බෙදුවා අපට උදව් කරන්න මේක නොමිලේ බෙදන්න ඉස්සර පස් වහන් දාසකට බුදුවන්න ස්වාමීනි කියලා අපිට රටේ රජතුමාත් එක්ක කතා බහ කරන්න අවස්ථාව තිබුණා ඔබ බොරු කාරයන්ගේ උපදෙස් ගන්න එපා රජතුමනි කවදා හරි මේ අවුරුදු පහ ඉවර වෙලා ඔබතුමා ගෙදර යනකොට හැමෝම ඔබතුමාගේ පැත්තට බෝලේ පාස් කරලා පක්ෂ මාරු කරයි මම සාමාන්‍ය පුද්ගලයෙක් ලෙස ඔබතුමාගෙන් ඉල්ලන්නේ වහම රටේ මිනිස්සු මැරෙන එක වළක්වන්න මාව හිරේ දැම්මට මම බය නැහැ මම මේ රටේ ඉපදුනේ මේ රටේ මැරෙන්නේ මම වෙන රටවල් වලට යන්නේ නැහැ මට ඩුවල් සිටිසන් නැහැ මේකේ මගුල් නටන්න ලෑස්ති වෙන්න එපා ඔය ඩුවල් සිටිසන් තියෙන කට්ටිය මේක පාරමී බෙදන්න උදව් කරන්න මිනිස්සු බේරගමු මම ඇමතිවරු 10 දිනක් ගාවට ගියා ඔවුන් සියලු දෙනාම බයයි ජනපතිට කතා කරන්න අද මම සිංහනාද කරනවා ඔය කොන්ද පර නැති රටට ආදරේ නැති ඇමති සෙට් එක ලබන පාර ඇඳිගේ ඇවිල යන්න මොණි කියලා ඕන නම් මාව අත්තඩංගුවට ගන්න මාව මරන්න මම මගේ රස්සාව අතහැරලා මේ කතා කරන්නේ මේ මිනිස්සුන් බිලි පූජාවල් තියලා ඉඳන් ගන්න එපා මේ මැරෙන්නේ මිනිස්සු ගණන නවත්තන්න ඕන මේ අහිංසක මහජනතාවගේ දුක පොඩ්ඩක් බලන්න ඇත්තටම හොස්පිටල් වල වෙන දේවල් බලන්න ඉක්මනට තීරණයක් ගන්න ඉතින් මෙලෙස මේ අහිංසක රටේ ජනතාව වෙනුවෙන් නොබියව හඬ නැගූ කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍ය උදාර සම්පත් ගුණවර්ධන මහතාට ඔහු සේවය කළ වාට්ටුවෙන් කොවිඩ් රෝගීන්ගේ වාට්ටුවකට මාරුවක් ලැබිලා තියෙනවා සාමාන්‍යයෙන් කොවිඩ් වාට්ටුවල සේවයට දාන්නේ සතියක් කර සතියක් නමුත් මේ දොස්තර මහත්තයව කෙලින්ම මාසෙකට දාලා ඉතින් කොහොම හරි මේ ඩොක්ටර්ටත් තමන්ගේ මහන්සියෙන් හොයාගත්ත මේ බෙහෙත ප්‍රයෝජනයට ගෙන වැඩ පෙන්නන්න අවස්ථාවක් තමයි මේ ලැබිලා තියෙන්නේ ඉතින් ඒ නිසාම වෙන්න ඇති මේ දොස්තර මහත්තයා තමන්ගේ ඉල ෆේස්බුක් ගිණුමේ මෙලෙස සටහනක් තබමින් තම වාට්ටු මාරු ලිපිය දක්වලා තිබුණා මට අසරණ ලෙඩුන් සුවපත් කරන්න අවස්ථාවක් ලැබුණා කියලා තමයි ඒ සඳහන් කළ තිබුණේ කොහොම නමුත් අපි වෙනුවෙන් ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් හඬ නැගූ මේ නිහතමානී එඩිතර දොස්තර මහතාට සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබෙන්න කියලා අපි එක සිතින් ප්‍රාර්ථනා කරන ගමන් මේ සිද්ධිය සම්බන්ධයෙන් ඔබගේ අදහස ඔබට පහතින් කමෙන්ට් කර දැක්විය හැකි සියලු සත්‍යෝ නිදුක් වේවා නිරෝගී වේවා රෝගී දුරු වී මුළු ලෝකයටම සෙත සැලසේවා සියලු දෙනාට බුදු සරණයි